ආසි දැහැන් බිඳින සුදං කීරාවය දම්ගී රසවිත. දම්ගී රසවිත තුලින් අදත් අපි ලුණුගල පුරාණ රජමහා විහාරාධිපති විශ්‍රාමලත් පරිවෙනාධිපති එවැගේම ඉංගලන්තයේ ධර්ම ප්‍රචාරක කටයුතු වල නිරත වූ කම්මට්ටානාචාර්ය පූජ්‍ය පණ්ඩිත සේනාපති විමල් රතන ස්වාමින්ද්‍රයන් වහන්සේට ආරාධනා කළා. ඔබ වහන්සේ අදත් අපි සින්දු ගී දෙකක් දහම් ගී සින්දු දෙකක් සමහර ඒවා විග්‍රහ කරලා තියෙන්නේ ආගමට අනුව අපි ඒවා දහමට අනුව විග්‍රහ කිරීමට ඔබ වහන්සේට ගෞරවණීය වේ ආරාධනා කරනවා. අද අපි මුලින්ම ආරණ වහන්සේ අවධානය යොමු කරනවා එම ගීතය හිත හීලෑ නැ හරිම මුරණ්ඩුයි ගීතය පද රචනය මහාචාර්ය සුනිල් ආර්යරත්නයන් එවැගේම සංගීතය රෝහණ වීරසිංහ ගායනය බන්දුල විජේවීර. මුලින්ම ආරණ වහන්සේ අපි පළවෙනි ගීපද වලට අවධානය යොමු කළොත් මේකේ පවතින අර්ථය සහ දහම් අර්ථය අපිට පැහැදිලි කරලා අපි ගීතයට මුලින්ම අහුන්කන් දීලා ඉන්පසු දැන් ඔබ වහන්සේ විග්‍රහ කළාට පස්සේ අපි ඒක රස විඳීම සිද්ධ කරමු. හිත හීලෙන හරිම මුරන්දු තන තන ඇවිදිනවා හිතෙන හිතෙන තන නවතිනවා හිත හීලෙන හරිම මුරන්දු තන තන ඇවිදිනවා හිතෙන හිතෙන තන ආචාර්ය සුනිල් ආරියරත්න මහත්මයා ලියපු මේ ගීතය මෙතන තියෙන්නේ මේ හීලා හිත සහ හීලා නැති සිතක්. එහෙමයි. එතකොට මේ බුදු කෙනෙකුට පසේ බුදු කෙනෙකුට මහරහතන් වහන්සේලාට සහ දහමේ ඉන්න අයට තියෙන්නේ හිත හීලා හිතක්. එහෙමයි. එතකොට දහම නැති කෙනෙකුට තියෙන්නේ හීලා නැති සිත. මේ හීලා නැති සිතට තමයි ධම්මපදයේදී කියන්නේ අර පදුක්ඨ සිත කියලා. පදුක්ඨ සිත. පදුක්ඨ සිත කියලා කියනවා. එතකොට හීලා සිතට කියලා කියන්නේ පසන්න සිත. පසන්න සිත. දැන් මෙතන දැන් මේ සම්පූර්ණ මේ ගීතය ගත්තට පස්සේ මේ ගීතයේ තියෙන්නේ මේ රාගය නිසා ආදරයක්, ආලයක්, ප්‍රේමයක් ඇති වෙලා ඒ ආදරයෙන්, ආලයෙන්, ප්‍රේමයෙන් ඉන්න පුද්ගලයා මේ සිතෙන් විඳින දුක. ඒ කියන්නේ සැපක් නෙමෙයි දුක. දුකක් මේ විඳින්නේ. එතකොට දැන් මේ දුක එයාට තේරෙන්නේ නැහැ. දැන් මේ සමස්තයක් හැටියට මේ ගීතය ගත්තට පස්සේ එයා සමුදේ දුකට ගිහිලා තියෙන්නේ. එහෙමයි. සමුදේ කියන්නේ ප්‍රියතාවය. එහෙමයි. ප්‍රිය කියන්නේ කාමසුකල්ලි කාණියෝගය. දැන් චතුරාර්ය සත්‍යයේ මේ පරිවට්ටය. එතකොට ප්‍රියතාවය. දැන් මෙයාට ප්‍රියතාවයක් ඇති වෙලා තියෙනවා මේ කාන්තාවක් දැක්කට පස්සේ ළඳක් දැක්කට පස්සේ කාන්තාවක් දැක්කට පස්සේ ආදරයක් ඇති වෙලා තියෙනවා. ඒතර ආදරේ ඇති වුණාට දැන් ආදරෙත් එක්කම දැන් මේ රාගය කියලා කියන්නේ සිත දුවන ගතිය. එතකොට නිසංසල නැහැ. එතකොට නිසංසල නැහැ. දැන් නීවරණ පහක් තියෙනවා. ඒ නීවරණ පහේ කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියලා පහක් තියෙනවා. එහෙමයි. දැන් මේ ගීතෙන් ගායන දැන් ගීතෙන් කියන්නේ මේ කාමච්ඡන්දයට අහුවිලා තියෙනවා. කාමච්ඡන්ද කියලා කියන්නේ කාම ඉච්ඡ අන්ද. එහෙමයි. මේක අපි කඩා ගන්න. එහෙමයි. කාම කියන්නේ කැමැත්ත. එහෙමයි. එතකොට දැන් මෙයා ළඳකට කාන්තාවකට කැමැත්තක් දක්වලා තිනවා කාම. එහෙමයි. ඉච්ච කියන්නේ කැමැත්ත. එහෙමයි. ඉච්ච කියන්නේ කැමැත්ත. කැමැත්ත. ඒතොර දැන් මෙයා කැමැත්තක් දක්වලා තිනවා තරුණ ළඳකට කාම ඉච්ච අන්ද. අන්ද බව තමයි මේ හිත දුවන ගතිය. එහෙමයි. ඒතොර අන්ද බව කියලා කියන්නේ මේ දැන් හේතුඵලේ පේන්නේ නැහැ. දැන් මෙයාගේ සිත පේන්නේ නැහැ. එතකොට දැන් මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා සම්පජානෝ කියලා වචනයක්. එහෙමයි. ඒ සූත්‍රයේම තව වචනයක් තියෙනවා සම්පජාන නැකාරී කියලා.
එතකොට දැන් මෙයාට මේ අර ළඳක් නැත්තම් කාන්තාවක් මේ දැකලා ආදරයක් ඇති වෙලා එයා හිතින් මේ මවාගෙන එයා එකින් ආස්වාදයක් ලබනවා නින්දක් නැ වෙහසක් මහන්සියක් දැන් මේකට අපි කියන්නේ විහෙසා කියලා වෙහසයි එහෙම මහන්සියක් ඊට පස්සේ තෙහෙට්ටුවක් නැත්තම් ශෝකයක් පරිදේවයක් දුක්ඛයක් තමයි මේ මෙතන මේ සමස්ත හැටියට කියන්නේ කියන වදයක් එයා වදයක් විඳින්නේ දැන් මේක දුකයි කියලා තේරෙන්නේ දැන් සැපම දුකක් දැන් ඔව් සැපයි කියලා විඳින්නේ දුක දුක ඒතොර කාමයෝ කියන්නේ චතුරාර්ය සත්‍ය සමුදය කියන්නේ කාම ඒ කාම එහෙම නැත්නම් අපි කියනවා චතුරාර්ය සත්‍ය සමුදයට කියන්නේ මේ පරිවට්ටය පිනවීම ප්‍රියතාවය එතකොට දැන් අපිට පිය රූපං සාත රූපං පියතු රූපං සාත රූපං ප්‍රිය රූපයක් දැකලා අපි ඒකට සාත රූපං එතකොට දැන් ඒකට අපි වසී වෙලා ඒකට අවු වෙලා ඒ මනස දුවනවා කොහමද දුවන්නේ හිත හීලා නැහැ හරිම මුරණ්ඩුයි දැන් මෙයාට මේ සිත මුරණ්ඩු වෙලා තියෙන්නේ දැන් මේක මෙල්ල කරන්න බෑ දැන් ගොඩක් එයාට බෑ පාලනය කරගන්න පාලනය කරන්න බෑ දැන් ගොඩක් කට්ටියට සාමාන්‍ය දැන් මේක ආස්වාදය මේකට කියන්නේ ආස්වාදය ආදීනව පේන්නේ නැති වෙනකොට දැන් Tamanට දුක පේන්නේ නැහැ ඒ කියන්නේ දුක්ඛේ අඥාන මෙතන කියලා තේින්නෙත් නැහැ ඔව් දැන් මෙතන තියෙන්නේ දුක්ඛේ අඥාන දුක්ඛ සමුදය අඥාන දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥාන බවක් මේ තියෙන ඥාන නෙවෙයි අඥාන දෙනිසා තන තන ඇවිදිනවා හිතන හිතන තන නවතිනවා හිත හීලා නැහැ එතකොට හරිම මුරණ්ඩුයි එහෙමයි තන තන ඇවිදිනවා හරිම මුරණ්ඩුයි මේ හිත හීලා නැහැ එතකොට සාමාන්‍ය සල්ලාලයේගේ හිත පාලනය කරගත්තේ නැති ඊළඟට මේ කාම ආස්වාදයට බැඳිච්ච එහෙමයි කෙනෙක්ගේ සිතේ ස්වභාවය තමයි මේ තියෙන්නේ ඇත්ත යථාර්ථය ඇත්ත මේක තමයි ඇත්ත එතකොට චතුරාර්ය සත්‍යයේ තියෙනවා දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය සත්‍ය එහෙමයි නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය එතකොට චතුරාර්ය සත්‍ය සත්‍ය දෙකයි තියෙන්නේ එහෙමයි එතකොට දැන් මෙතන ඇත්ත තමයි සිතේ ඇත්ත තමයි දුක එහෙමයි දුක්ඛ සත්‍ය එහෙමයි හීලා නැති හිතක් එහෙමයි ඊළඟට තන තන ඇවිදින හිතක් පාලනය කරගන්න බැරි සිතක් දුක්ඛ සත්‍ය දැන් දුකටපත් වෙලා දැන් මෙයා ශෝක වෙනවා ඊට ආරණංශ මේ සිතක් නැති නේද ස්ත්‍රී දූෂණයක් පවපත් වෙන්නේ ඔව් දැන් මේක ඊට පස්සේ දැන් මෙහෙම හිත හීලා නැතුව මෙහෙම හරිම මුරණ්ඩු වුණාම ඊට පස්සේ දැන් එතන විඤ්ඤාපන දැන් මෙතන තියෙන විඤ්ඤාපන විඤ්ඤාණය තමයි පන දැන් විඤ්ඤාණය වේගෙන් වැඩ කරනවා දැන් මෙතන ප්‍රඥාව නැහැ දැන් මේ තමාටවත් පාලනය කරගන්න බැරි වේගෙක එතකොට දැන් මෙතන දැන් අර දේදාවිතක්ක සන්තාන සූත්‍රයේදී බුදුහාමුදුර මජ්ක්‍ධිමනිකායේ දේදාවිතක්ක සන්තාන සූත්‍රයේදී බුදුහාමුදුර උපමාවක් කියනවා මේ ගවයෙක් ගවයා ගොපල්ලෙක් නැතුව ගියොත් ගවයා ගොපල්ලෙක් නැතුව ගියොත් ඒ ගවයා අස්වැන්නකට කුඹුරකට හානි ඒ ඉඩමකට ගියොත් ඒ ගවයා දන්නේ නැහැ ගවයා දන්නේ නැහැ ගැටගස එතකොට ගැටගසල නැහැ ගොපල්ලෙක් නැහැ විනයකුත් විනයක් නැහැ ඒතර ගොපල්ලෙක් නැති ගවයා අපි කියමු කුඹුරකට ගියාම කුඹුරේ තියෙන ගොයන් කනවා අපි කියන්නේ කඹේ කඩාගත්ත හරක කොහේ හරකා වගේ කියලා හරකෙක් වගේ කියන්නේ ඒකයි එහෙමයි එතකොට දැන් මේ හරකා වගේ කියලා කියන්නේ හරකා කියලා කියන්නේ මේ හිතටම තමයි සමාන කරලා කියන්නේ එතකොට සමාන කරලා තියෙන්නේ මුරණ්ඩු නැති දුවන සිතක් එහෙමයි ඒතර හිත හීලා නැ හරිම මුරණ්ඩුයි තන තන ඇවිදින දැන් කඩාගත්ත හරකා ගවයා දැන් කඹේ නැති හරකා තන තන ඇවිදිනවා ඒ කියන්නේ ඉතන ඉතන කනවා ඔව් ඊට පස්සේ ඌ එක තැනක කකා ඉන්නේ ඌ ගිහිල්ලා අර වත්තේ ගොයන් කනවා මේත් කනවා අර කුඹුරටත් යනවා මේ කුඹුරටත් යනවා අර පොල් පැලෙත් කනවා මෙල්ල පැලෙත් කනවා ඌ දුවනවා මෙල්ල කරන්නත් බෑ එතකොට එහෙම හිතක් තමයි මේ රාග සිත කියන්නේ එහෙමයි දේශසිත එහෙමයි මෝහසිත ඒතර මේ රාග දේශ මෝහ කියන්නේ සන්තාප සංවේග සංවේදනා සංදුක්ඛ එහෙමයි එතකොට මේ සං කියන්නේ රාග දේශ මෝහ වේගයක් ඇති කළා තාපයක් කියන්නේ පිච්චෙන ගතිය දැවෙන ගතිය දැවෙනවා තැවෙනවා පිච්චෙනවා රත් වෙනවා මත් වෙනවා වේගයක් වේදනාවක් දුකක් සන්තාප සංවේග සංවේදනා සංදුක්ඛ දැන් මේ වේගයක් වේදනාවක් දුකක් ඇති කෙනෙක් තමයි මේ දැන් මේ හිත හීලා නැතුව දුවන්නේ. එතකොට දැන් මේක කියන්නේ දැන් මේකෙදීන් කියන්නේ මගේ දැන් මේ හිත හීලා නැ තන තන ඇවිදිනවා හරිම මුරණ්ඩුයි. එතකොට දැන් මේක
පාලනය කරන ක්‍රමයක් තියෙනවා. මේක සංසුන් සංසුන් කරන්න ඕන, සංවර කරන්න ඕන, සංසිඳවන්න ඕන, සාන්ත වෙන්න ඕන. එතකොට දැන් ඒකට ඒකට වැඩපිළිවෙලක් තියෙනවා, ඒකට ධහම තියෙනවා. එතකොට දැන් මේ බුද්ධාගමේ මේ ධහම නැති නිසා සමහරක් වෙලාවට මේ පන්සලේ ඉන්න හාමුදුරුවන්ටත් හිත හීලා කරගන්න බෑ. දැන් සමහරක් වෙලාවට එහෙම හීලා නැති වුණාට පස්සේ හාමුදුරුවෝ සමහරක් වෙලාවට සිවුරු අරලා ගිහිල්ලා කසාද බඳලා ළමයි හදලා පස්සේ කල්පනා කරනවා අපරාධේ මම මේ විදියයි මේ දුකටපත් උනේ මේ මට මේක වැටහුන්නේ නැති නිසා කියලා. නමුත් මේ ධහම එහෙම එකක් නෙවෙයි, ධහමේ හේතුඵලයක් පෙන්නනවා. එතකොට දුකට හේතුවක් පෙන්නනවා. දුකට හේතුව සමුදය. සමුදය කියන්නේ සං උදය, සං කියන්නේ රාග දේශ මොහ, උදා වුණු දුකටපත් වෙනවා. එහෙනම් මේ හිත හීලා නැත්තේ සමුදය. මේ හීලා නැත්තේ සමුදය. ඒතර සමුදය දුකට ගිහිල්ලා. ඒතර සමුදය දුකට ගියේ කොහමද? රාගසිතක් ඇති වෙලා. ඒ රාගසිතෙන් දැන් මෙයා හීලා නැතුව මෙහෙම දුවනවා. හිත ඉගිලෙනවා කාශ්මීරයේ සුදු හිම කඳු අතරේ මතනි වෙනවා පායුග දෙවෙන නිරුදක වෙලි කතරේ. එතකොට හිත ඉගිලෙනවා කාශ්මීරයේ සුදු හිම කඳු අතරේ මා තනි වෙනවා. එහෙමයි. දැන් මෙතන තියෙනවා මේ කාශ්මීරය කියලා වචනයක්. හරි, එහෙමයි. එතකොට දෙවනි දෙවනි පදවැලේ. එහෙමයි. එතකොට දැන් මේ හිත ඉගිලෙනවා. ඒ කියන්නේ තාම දුවනවා. එහෙමයි. එතකොට හීලා නැහැ. හරිම මුරණ්ඩුයි. තන තන ඇවිදිනවා. එහෙමයි. එතකොට හිත ඉගිලෙනවා. ඉගිලෙනවා කියන්නේ අල්ලන්න බෑ. දැන් මෙයාට මෙල්ල කරන්න බෑ. දැන් දේදා විතක්ක සන්තාන සූත්‍රයේ තියෙනවා දැන් ගවයා තනියෙන් ගිහිල්ලා ගොයන් කෑවොත් එම ගවයා අල්ලා ගන්නවා මේ කුඹුර අයිතිකාරයා. ඊට පස්සේ දඩ ගහනවා. දඬුවම් කරනවා. ඊට පස්සේ ගවයා අයිතිකාරයාට දඩ ගෙවන්න වෙනවා. එයාට හිරේ විලංගු වෙන්න වෙනවා. එතකොට ගවයා හීලා නැතුව කියන්නේ ගොපල්ලෙක් නැතුව ගවයා ගොයන් කෑවොත් එමේම වෙනවා. එතකොට මේ දහම නැති මිනිස්සෙක්, දහමක් නැති මිනිස්සෙක් ස්වාමීන් වහන්සේ නමක් වේවා, භික්ෂුණීන් වහන්සේ නමක් වේවා, ගිහියෝ වේවා, දහම නැති වුණාම එයාගේ හිත හීලා නැහැ. හරිම මොරණ්ඩුයි, තන තන ඇවිදිනවා, හිතන හිතන තන නැවතිනවා, හිතුණු දේ කරනවා. දැන් ඔය සාමාන්‍ය පොඩි ළමයි එම ෆෝන් එකට ගියාම ෆෝන් එකේ තියෙන අර ටික්ටොක් ගේම් වගේ ඒවා ඊළඟට ඔය තියෙන ඔය ඔක්කොම බලනවා. නවත්තන්න හිතෙන්නේ නැහැ. හිත හීලා නැහැ. කියන්නේ නවත්තන්න බෑ. ඒ නවත්තන්න බැරි සම්පජානෝ සංඛ්‍යානේ රාගදේශ මොහ පජානෝ ප්‍රජනනේ වෙනකොට ඒක ජානෝ දැනගන්න යාට පුහුණු කළා නෑ. ඒ කියන්නේ දහමක් නෑ. දැන් අද රටේ දහම නැති විච්ච එකේ විපාකයක් තමයි මේ හිත හීලා නෑ. ඒතර හරි මුරණ්ඩුයි. තන තන ඇවිදිනවා. හැබැයි නවත්ත ගන්න ඕන කමක් තියෙනවා. බ්‍රේක් ගහන්න බෑ. ගහන ක්‍රමයක් නෑ. එතකොට ඒක දෙයයන් වහන්සේට කියලා, මහබඹාට කියලා, ඊශ්වරයාට කියලා, ඇයි දෙයියනේ මට මෙහෙම වුනේ කියලා. දැන් එහෙම යන හිත තමයි අවසානට සීදී විනාශා ගන්න. එහෙම යන හිත තමයි ගිහිල්ලා අර හිතුවක්කාරකමට විවාහ වෙන්නේ. එහෙම යන හිත තමයි පවුල් කඩ කඩ පවුල් ඩිවෝස් කර කර යන්නේ. එතකොට ඒක කාන්තාවකෙන් සෑහීමටපත් වෙන්න, ඒක පිරිමියෙක්ගෙන් සෑහීමටපත් වෙන්න, එතකොට පවුල් අවුල් කරගෙන ආර්ථිකේ බිඳ වැටලා ඊට පස්සේ අංගොඩ ගිහින් එක්ක නවතිනවා. එහෙම නැත්නම් හිර ගෙදරක නවතිනවා. එතකොට මේ හීලා නැති හිත දැන් ගවයාට ගොපල්ලා නැති වුණාම කඹේ කඩාගෙන ගිහිල්ලා ගොයන් කෑවම මස් කඩේ තමයි සමහරක් විට ගවයා නවතින්නේ. ඒ වගේ මිනිස්සු මිනිස්සුන්ට මේ දහම නැති වුණාම, හිත හීලා නැති වුණාම, හරි මුරණ්ඩු වුණාම මෙහෙම ඇවිදිනවා. විනාශය කරාම ගමන් කරනවා. ඊට පස්සේ සමහරක් වෙලාවට හිර ගෙදරක ඉන්නකොට එහෙ නැත්තම් ඔය තමන් මහා දුකකට පත් වුණාට පස්සේ කල්පනා කරනවා, ඇයි මට මෙහෙම වුනේ? ඉතින් මේ පස්සේ බැලුවා මේ හිත හීලා නැහැ. ඒකට හීලා හිතක් පාලනය කරන්න ක්‍රමයක් නැහැ. ඊළාට මේක ඉගිලෙනවා. මේක දැන් මේ ඒ කියන්නේ වේගයේ වැඩි වෙනකොට ඉගිලෙනවා. දැන් වාහනයක් වුණත් ඉගිලෙනවා කියලා අපි කියන්නේ වේගය වැඩි කරනවා. ඔව්. ඒ කියන්නේ දැන් වාහනයක ඔය මෝටර් සයිකල් එක බයික් එකක යන කෙනෙකුට වේගයෙන් යන්නේ මොකටද? එයා ඉගිලිලා යන්නේ. එහෙමයි. ආස්වාදයක් ලබනවා. ඒකේ තියෙන අර වේගයත් එක්ක එනවා සංවේගයක්, සංවේදනාවක්. ඒක වින්දනයක් එනවා. ඒ සංවේගයත් එක්ක වින්දනයත් එක්ක හිත ඉගිලෙනවා කාශ්මීරයේ. එහෙමයි. සුදු හිම කඳු අතරේ මා තනි වෙනවා. දැන් මේ පුද්ගලයා
තනි වෙනවා. තනි වෙනවා කියලා කියන්නේ දැන් මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා හිත වේගෙන් ගිහිල්ලා කාශ්මීරය කියලා කියන්නේ මෙතන කාම සම්පත්. කම් සැප. එතකොට කම් සැපේ තුලට ගියාම දැන් අපි කියමු මත්පැන් බොන මිනිස්සේ මත්පැන් බිව්වට පස්සේ මිනිස්සයා අර මත් වුණාම තනි වෙනවා. ඒ කියන්නේ මත් වීමම සැපක් කියලා හිතනවා. මත් වීම තුල තනි වෙනවා. තනි වෙනවා. ඊළඟට විවාහ වෙලා සමහරක් වෙලාවට විවාහ වෙනවා. දැන් මෙහෙම දැන් මේ රාගයෙන් ගිහිල්ලා දැන් මෙහෙම අපි කියමු පිරිමි ළමයෙක් නම් ගැහණු කාන්තාවක් එක්ක එහෙම ගිහිල්ලා ගිහලා සමහරක් වෙලාවට ඒ ගහන්තාව වෙනත් කෙනෙක්. දැන් එයාගෙත් හිතේ මේ ඉගිලෙන හිතක් තියෙනවා. කාන්තාවගත් හිත දැන් මේ ලංකාව අද ගත්තම ලංකාවේ අද තියෙන පෞල් ඩියෝස් නඩු ගත්තොත් එම නීතිඥවරුන්ගෙන් ආල් බලන්න ඕන වැඩිම නඩු තියෙන්නේ ඉඩන් නඩුයි මේ පෞල් නඩුයි. කියන්නේ ඩියෝස් නඩු. ඒකට හේතුව මේ හිත ඉගිලෙන එක නවත්ත ගන්න බෑ. එතකොට තන තන ඇවිදිනවා. එක තැනක නෙමෙයි. දැන් එක දැන් පිරිමියෙක් එක් කාන්තාවකෙන් නවතින්නේ නෑ. කාන්තාව පිරිමි එක එක පිරිමියකින් නවතින්නේ නෑ. තන තන ඇවිදිනවා. තැන් තැන්. ඒතර කාම තණ්හා. මේකට කියන්නේ කාම කියන්නේ කැමැත්ත, තං කියන්නේ තැන්, තන තන කියන්නේ තං. එහෙමයි. එතකොට එක පුද්ගලයෙක්ගෙන් එක දෙයකින් ඊළඟට අපි කියමු සමහරක් අය ඉන්නවා වස්තු එකතු කරන අය. දේපොල් එකතු කරනවා. වාහන එකතු කර ගන්නවා. ඊළඟට භාර්යාව වැඩි කර ගන්නවා. ඊළඟට ඔය වාගේ මේ එකතු කිරීමක් මෙතන තියෙන්නේ අල්ලා ගැනීමක් තියෙන්නේ. කාමයෙන් කාම තන් හා. හා කියන්නේ අල්ලා ගන්නවා. තන් කියන්නේ තැන්. හා කියන්නේ යා අල්ලා ගන්නවා. කාම කියන්නේ කැමැත්ත. ඒතර කැමැති මේක තණ්හාව. ඒතර මේ රාගයත් එක්ක දැන් රාගයත් එක්ක තියෙනවා ආදරේ ආලේ ප්‍රේමේ ආසාව තණ්හාව තෘෂ්ණාව ඇලීම කියන මේ ඔක්කොම එකම සෙට් එකේ තියෙනවා. ඒතර මේ අල්ලන එකක් තියෙනවා. කාම තන් හා. ඒතර මේ වේගයෙන් මේ දුවන සිත එහෙමයි. වායුග අවසාන පදපෙළියක් ඊළඟට තියෙනවා රේනාංශ. ඕ අපායුග දවනා. ඕ ඔව්. නිරුදක මරු කතරේ. මරු කතර කියලා කියන්නේ සමුදය දුක. දුක. ඒතකොට හිත හීලෑන හරිම මුරණ්ඩුයි තන තන ඇවිදිනවා හිතන තන නවතිනවා මා සැනහෙනවා මා පිය ළඟදී මුදු සැනසුම් සිසිලේ හිත හිනහෙනවා මා මඟ තොටදී දුතු ළඳ මුව මඩලේ දැන් මේතන තමයි සිද්ධිය වෙලා තියෙන්නේ සෙන සෙන වාමාපිය ළඳගේ බැඳි සැනසුම් සිසිලේ හිත හිනහෙනවා මා මඟ තොටදී දුටු ළඳ මුව මඩලේ හිත හීලෙන හරිම මුරන්දු තැන තැන ඇවිදිනවා හිතෙන හිතෙන තැන නවතිනවා හිතෙන හිතෙන තැන නවතිනවා දැන් මේක තමයි ළඳක් දැක්කා හොඳ ප්‍රියමනාප ළඳක් දැක්කා එයාගේ මොහොන දැක්කා නමුත් එයා තාම හිතා ඉන්නවා කල්පනා කර ඉන්නවා ගෙදරට ගිහිල්ලත් හිතනවා ඔව් ගෙදරට ගිහිල්ලත් හිතනවා රෑ දහවල් හිතනවා නිින්ද නැතුවක් හිතනවා මෙන්න මේ රාග සිතක්. එතකොට එයා දුකටපත් වෙලා ඉන්නවා. එයා දන්නේ නැහැ. දන්නේ නැහැ. එයා අනාතයි. එතකොට දැන් මේ අන්ධකාරයට මේකට අපි කියන්නේ සම්බන්ධය කියලා. සං කියන්නේ රාග දේශ මොහ වලින් බං කියන්නේ බැඳිලා අන්ධ වෙලා. එතකොට මේ අන්ධ වෙච්ච කෙනෙක් ගැන තමයි මේ කියන්නේ. හිත හීලා නැහැ. හරිම මුරණ්ඩුයි තන තන ඇවිදිනවා. හිතන හිතන තන නවතිනවා. හිත හීලා නැහැ. එතකොට හීලා නැති සිතක් සම්බන්ධයක් ඇති වෙලා සං රාගදේශ මොහලින් බං බැඳිලා අන්ධ වෙලා මෙයා විඳවන දුක තමයි විග්‍රහ කරන්නේ. ඒ කියන්නේ සමුදේ දුකට ගිහිල්ලා. එතකොට Nirodhe නිවනට එන්න බෑ මෙයා. දැන් දුකේම අතරමං වෙලා මා තනි වෙලා. එහෙමයි. එතකොට මා තනි වෙනවා. අනිවාර්යයෙන්. ඉතින් මෙතන අනාතයි. දුකට පත්වලා. එතකොට මේ විඥානයේ ස්වභාවය තමයි මේ ගීතෙන් පැහැදිලි කරන්නේ සමුදේ දුකට විඥාණය ගිහිලා රාගදේශ මොහ රාගයට මත් වෙලා රාගයෙන් මත් වෙලා මේ විඳින දුක ගැන තමයි මේ ගීතෙන් පැහැදිලි කරන්නේ. නවින්වංශ අපි විග්‍රහ කරපු හිත හිලන ගීතේ දහම් කාරණා ඇතුළත්ව මේකේ යථාර්ථය පැහැදිලි කරලා දුන්නොත් කෙටියෙන් ඒක අපිට ගොඩක් වටිනවා. ඒතර දැන් මේකේ නියම යථාර්ථය තමයි විඥාණය කියන්නේ
මේ දුක මත පවතින්නේ. දැන් විඥානය කියන්නේ විකෘති ඥානය කියන එකයි. එහෙම. එතකොට දැන් මේ රාගයෙන් මේ රාගයෙන් සිත විකෘති දැන් සංකාරපච්චා විඥානම්. සංකාර තමයි විඥාන නටවන්නේ. ඒ කියන්නේ දැන් සංකාර යනකොට සංකාර කියන්නේ රාග, දේශ, මොහ, සං. සං රාග, දේශ, මොහ. සංකාරපච්චා විඥානම්. ඒතර මේ වේගයෙන් දුවන්නේ තන තන නවතින්නේ, ත හිතුණු හිතුණු තන නවතින්නේ, හිත හීලා නැත්තේ මේ විඥානෙ. එතකොට ප්‍රඥාව හීලයි. දැන් බුදු කෙනෙකුට තියෙන්නේ, පසේ බුදු කෙනෙකුට තියෙන්නේ, අරහතන් වහන්සේලාට තියෙන්නේ ප්‍රඥාව. ඒතර උන්වහන්සේලාගේ හිත ඔහොම දුවන්නේ නැහැ. හීලා වුණු හිත. දැන් ඒකනේ දැන් උන්වහන්සේ දැන් බුදුහාඳුරෝ කියන්නේ දිත්තේ දිත්ත මත්තං, සුතේ සුත මත්තං, විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං භවිස්සති. එතකොට මේ දැන් මෙතන තියෙන්නේ මේ මෙයා මේ ගීත දැන් මේ ගීතේ රචනා කරන කෙනා මේ ඉදිරිපත් කරන්නේ රූපයක් දැකලා. එහෙම. එතකොට මේ දැන් මෙයා රූපයක් දැකලා තියෙනවා. ඒ දැකපු රූපයට තමයි හිත ගිහිල්ලා තියෙන්නේ. හිත ඇලිලා තියෙන්නේ. ඒ දැකපු රූපේ සිතේ තියාගෙන චිත්ත රූපයක් මවාගෙන මෙයා රෑ දහවල් හිතනවා. මෙයා හිතනවා. හැබැයි එතකොට මෙහෙම මෙහෙම හිත හිතා ගියාම තමයි මානසික රෝගයක් හැදෙන්නේ. දැන් මගේ වැඩසටහන් වලට මේ මානසික රෝගීන් ගොඩක් ගේනවා. ඒ ගේන අයගේ ගොඩාක් මම බල්ලා තිනා විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ, උසස් පෙළ ශිෂ්‍යෝ, ගැහැණු ළමයි, පිරිමි ළමයි ආදරේ සම්බන්ධතාවයක් මතමයි මේ පිස්සු ඇදිලා තියෙන්නේ. වැඩිපුර. ඔව්. එතකොට මේ පිස්සු හැදෙන්නේ මෙන්න මේකේ තියෙන ප්‍රමාණයක්. ඒ කියන්නේ මිනිස්යෙක්ගේ විඥානයේ උෂ්ණත්ව ධාරිතාවක් තියෙනවා, රාගයේ උෂ්ණත්ව ධාරිතාවක්. මිනිස්යෙකුට රාගයේ දරන්න පුළුවන් ප්‍රමාණයක්. එතකොට දේශේ දරන්න පුළුවන් ප්‍රමාණයක්. ඒ ප්‍රමාණය ඉක්මවා ගිය ගමම ලිමිට් එක ඉක්මවපු ගමම්ම යන්නේ රතු කට්ටට යන්නේ. එතකොට ඒ අවුට් යනවා. අවුට් ගියා කියන්නේ අන්න ඔව් ડિස්පර්ෂන්. එනත්තම් මානසික ආතතියක්, විසාදිය වෙන්න පුළුවන්, ආතතියක් වෙන්න පුළුවන්, ડિස්පර්ෂන් මොකක් හරි රෝග මානසික රෝගයකට මුල පුරනවා මේ. මේක මුල ආරම්භය. ඒ නිසා මානසික රෝගයකට යන්න ඉස්සෙල්ලා දැන් අපි දිත්තේ එක තමයි බුදුහාඳුරෝ දේශනා කළේ දිත්තේ දිත්ත මත්තන් දැකපු තැන ඒදී අතාරින්න ඕනේ. දැන් මෙයා දැකපු තැන අල්ලගෙන තියෙනවා. එහෙම. දැන් අපට පේනවා දැන් අපි මේ ලෝකේ තියෙන රූප දැක්කට පස්සේ අපිට ආසාවල් ආදරේ ආලේ ප්‍රේමේ ආසාව ඇති වෙනවා. ඇති වුණාට දැන් මෙතෙන්දීන් පැහැදිලි කරලා අපි දෙන්න ඕන මේ දහං කාරණාවක් ඇටියට ඒක ඒ දිත්තේ දිත්ත මත්තන් ඒකට මත් වීමෙන් නිදී නිදහස් වෙන්න ඕනේ. දැන් අල්ලන්න හොඳ නැහැ. දැන් ලස්සන රූප තියෙනවා. ප්‍රිය කටහඬවල් ඇහෙනවා, ප්‍රියතාවයන් තියෙනවා. මේ ලෝකේ හැටි එහෙම තමයි. එතකොට මේ ලෝකේ තියෙන්නේ පිනවන්න. කාම ලෝකේ, කම් සැප. හැබැයි එහෙම පිනවන්න ගියොත් එම විඳවන්න තමයි වෙන්නේ, දුකට පත් වෙනවා. ඒ නිසා මේ දුකට දැනටම මෙයා පත් වෙලා ඉන්නේ. තාම මෙයා මානසික රෝගී තත්ත්වයට ගිහිල්ලා නැහැ. මේක මානසික රෝගී තත්ත්වයට යන්න හේතු වෙනවා. ඉතින් ඒ නිසා මේකේ නියම යථාර්ථය තමයි මේ මෙතන තියෙන චතුරාරි සත්‍ය සම්බුදේ දුක් විඥානේ විඥාන්ට ආහාර ගිහිල්ලා තියෙන සංකාරපච්චා විඥානම් මේ සංකාරයක් විඥාන්ට ඇතුල්ලා තියෙනවා. එතකොට සංකාර කියන්නේම විස බීජ. එහෙම. ඒ කියන්නේ විඥානේට විස බීජ යනවා. එහෙම. එතකොට මේ සංකාරපච්චා විඥානං. එහෙම. එතකොට මේ සංකාරය විස බීජය විඥානෙට යන්න ඉස්සෙල්ලා විසංකාර කරන්න පුළුවන් නම් ඒකට අපි කියනවා නිරෝධේ නිවන කියලා. ඒ විසංකාර කළාට පස්සේ අර දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං භවිස්සති කිව්වේ එකයි. එතනම විසංකාර කරන්න පුළුවන් නම් Nirodhe nivanata sitha ganna puluwan nan anna e pudgalaya sutavat ariya savakayek. එයා ප්‍රඥාවෙන් වැඩ කරන්නේ. ඒතර ඒ ප්‍රඥාවෙන් වැඩ කරන කෙනෙකුට මේ ලෝකේ එයාට දුක නැහැ. එයා මේ ලෝකේ තියෙන රූප දැක්කයි කියලා එයා ඇලෙන්න යන්නේ නැහැ. ලෝකේ රූප වලට ගැටෙන්න යන්නේ නැහැ. එතකොට එයාට පුළුවන් මිදි නිදහස් වෙන්න මේ Nirodhe nivana මේ ධහම දැනගත්ත කෙනෙක්. ඉතින් ඒ නිසා අද රටට ධහමයි අවශ්‍යතාවය තියෙන්නේ. දැන් අද බැලුවොත් එම මේ තරුණ පිරිස ගොඩක් ගොයත්තම දැන් අංගොඩ ගිහිල්ලා බැලුවොත් එම අංගොඩ පහුගිය කාලෙක මම ගියා අංගොඩ රෝහල ඉස්පිරිතාලේකට මේ කියන්නේ අංගොඩ රෝහලට. දැන් බැලුවම ඔක්කොම මේ ධර්මදේශනාවට ගිය වෙලාව මම දැක්කා මේ ඔක්කොම තරුණ අය ඉන්නේ. තරුණ ගැහැණු ළමයි පිරිමි ළමයි ඉන්නේ. මානසික රෝග ගත්තොත් අද වැඩි හිටියන්ට නෙමෙයි ගොඩක් තියෙන්නේ තරුණ අයට. ඒ තරුණ අයට මානසික රෝග හැදෙන්න හේතුව මෙන්න මේ සිත පාලනය කරන්න බෑ. සිත ඉගිලෙනවා. සිත මොරණ්ඩුයි. සිත හීලා යන්නේ. එතකොට මේකට තියෙන එකම බෙහෙත තමයි ධර්ම ඖෂධේ. සත්තට වන බව දුකට වේදාගේ බෙහෙත ධර්ම ඖෂධේම ගන්න ඕන. එහෙම නැත්නම් මේ හිතට ඕන හැටියට ගියොත් එම හිත හීලා නැතු හිතට ඕන හැටියට ගියොත් එම අර ගවයා ගිහින් ගොයන් කනවා වගේ මේක ගිහිලා නවතින්නේ එක්කෝ අංගොඩ. එහෙම.
එහෙ නැත්නම් මානසික රෝගයක් ඇදිලා, එහෙ නැත්නම් මහා ජරමරහයකට පත් වෙනවා, එහෙ නැත්නම් හිරගෙදරක තමයි ගිහින් නවතින්නේ. ඒ නිසා මේ හිත හීලා කරගන්න ඕන. හිත මේ ඉගිලෙන්ද දෙන්න හොඳ නැහැ. හිත පාලනය කරන්න ඕනේ. ඒ හිත පාලනය කරන එකට කියන්නේ සංවර, සංසුම්, සංසිඳීම, සම්මා සාන්ත නිවන. ඒතර මේක මේ කවුරුත් කරලා දෙන්නේ නැහැ. තමන් විසින්ම කරගන්න. දෙවියන් වහන්සේ, මහ බඹා, ඊශ්වරයා, මෞන් කාර්යයට මේ හිත පාලනය කරලා දෙන්න බෑ. යාඥා කළාට පාලනය කරන්න බෑ. ඒ නිසා සම්පජානනාකාරී කියලා තියෙන සතිපට්ඨානයේ වචනයක්, සම්ප්‍රජනනයේනකොටම ඥානෝ දැනගෙන මේ රාගසිතක් මේකට අනුව මම හිතන්න කියන්න කරන්න ගියොත් මම දුකටපත් වෙනවා. ඒ නිසා මම මෙහෙම හිතන්නේ නැහැ, කරන්නේ නැහැ, කියන්නේ නැහැ කියලා විසංකාර බවට මේ සිතපත් කරගන්න එක කියනවා. නිරෝධේ නිවනට ගන්න එක. ඒක පඤ්ඤ, පනා, ඒක ප්‍රඥාව. ඒක ප්‍රකෘති తත්වේ. එතකොට මේ ප්‍රකෘතියයි විකෘතියයි දෙක මේ තියෙන්නේ. මෙතන විඥානේ නම් විකෘතිය, ප්‍රකෘතිය නම් ප්‍රඥාව. ප්‍රඥාව කියන එකේ තේරුම පඥා, ප්‍රඥා, ප්‍රකෘති, ඥානය. මේක විකෘති ඥානය. ඒතර මේ මෙතන මේ විසිරලා තියෙන මේ ගීතේ හැටියට විකෘති නිසා, එහෙනම් අපි ප්‍රකෘතියට සිත පිහිටවා ගන්න එක තමයි දහම අවබෝධ කරගන්නවා කියන්නේ. ඒතර දහම අවබෝධ කරගන්න නැතුව මේ සිත මෙහෙම පිහිටන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම හැම කෙනෙකුටම අද රටට නැත්තේ දහම. ඒ නිසා දහම අවබෝධ වුණොත් මේ සිත පාලනය කරන්න පුළුවන්. නැතිනම් මේ හිත යනවා. එතකොට අර සිත පාලනය කරන එකට තමයි කියන්නේ ගවයත් එක්ක ගොපල්ලා යන්න ඕනේ. ඒතර ගවයත් ඉන්නවා, ගොපල්ලත් ඉන්නවා නම් ඒතර ගවයට ඕන හැටියට ගොයන් කන්න බෑ. එහෙනම් හිත පාලනය කරන්න ඕන දහමෙන්. එතකොට දහම කියන්නේ ගොපල්ලා, විඥානය කියන්නේ ගවයා. ඒතර මේ ගවයා පාලනය කරන්න ඕන ගොපල්ලා. එහෙනම් මේ දහම කියන්නේ ගොපල්ලා. දහමත් එක්ක අපේ සමාජය, පාසල් අධ්‍යාපනයට, දහම් පාසලට, රටට, සෑම ආයතනයකම දහමත් එක්ක යවුවොත් මේ සිත පාලනය කරන්න පුළුවන්. හිත මුරණ්ඩු නැහැ, හීලා කරගන්න පුළුවන්. අද ගොඩක් ළමයින්ට වෙලා තියෙන්නේ හිත පාලනය කරන්න ක්‍රමවේද නැහැ. මේවා මනෝ උපදේශකවරුන්ට නැත්තම් මේ එහෙම නැත්තම් මානසික රෝග බෙහෙත් දීලා පාලනය කරන්න බෑ. මේක දහම දීලා ධර්ම ඖෂධයෙන් පුළුවන් සිතක් පාලනය කරන්න හැටි කියලා දුන්නට පස්සේ මේ මුරණ්ඩු සිත, හීලා නැති සිත පාලනය කරගන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලි. එතකොට ආරණ මහත්තයා, මේ වගේ සිත පාලනය කරගත්තේ නැති මානසික ආතතියට, මානසික පීඩාවට පත් වෙලා ඉන්නව නම් කවුරු හරි ඔබ වහන්සේගේ මේ දහම් වැඩසටහන් තුලිනුත් ඒකට ඔව් ප්‍රතිකර්ම කරන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් අපි කෙටි විරාමයකින් පසුව නැවතත් වැඩසටහනට සම්බන්ධ වෙමු. හිත හීලන හරිම මුරන්දු තැන තැන ඇවිදිනවා හිතෙන හිතෙන තැන නවතිනවා හිත හීලන හරිම මුරන්දු තැන තැන ඇවිදිනවා හිතෙන හිතෙන තැන ඉගිලෙනවා කාශ්මීරයේ සුදු හිම කඳු අතරේ මා තනි වෙනවා පායුග දෙවෙන නිරුදක වෙලි කතරේ සෙන සෙනවා මා පියලඳගේ බැඳි සෙනසුම් සිසිලේ හිත හිනහෙනවා මා මග තොටදී දුතුලඳ මුව මඳනේ හිත හීලන හරිම මුරන්දු තැන තැන ඇවිදිනවා හිතෙන හිතෙන තැන නවතිනවා හිතෙන හිතෙන තැන නවතිනවා
ආසි දෙහෙන් බිඳින සුදම් කීරාවය දම්ගේ රසවිත. නැවතත් අපි වැඩසටහනට යොමු වෙනවා. දම්ගේ රසවිත වැඩසටහනට දැන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ දස බිම්බර මාර සෙනග කියන ගීතයාරයන් වහන්සේ. එම ගීතය ගායනය සෝමතිලක ජයමහා, සංගීතයත් සෝමතිලක ජයමහා, පද රචනයත් සෝමතිලක ජයමහා. එතකොට ගායනය, සංගීතය, පද රචනය තුනම කරලා තියෙන්නේ සෝමතිලක ජයමහා සූරීන්. සිංහලේ පළවෙනි කොටස ආරයන් වහන්සේ අපි මුලින්ම විග්‍රහයක් කරගමු දහමට අනුව. ඊට පස්සේ අපි ක්‍රමයෙන් ඒ සමස්ත ගීතයම දහමට අනුව විග්‍රහය කරන්න පටන් ගමු. දසබිම්බර මාර සෙනඟ තණ්හා රතිරංග සමග පළවා හලවීත රාගි බුදුන් වඩිනවා හද වෙත බුදුන් වඩිනවා දසබිම්බර මාර සෙනඟ තණ්හා රතිරංග සමග පළවා හලවීත රාගි බුදුන් වඩිනවා හද වෙත බුදුන් වඩිනවා. සෝමතිලක ජයමහා මහත්මයා ලියපු මේ ගීතය මේකේ පළමුවෙන්ම තියෙන්නේ දස බිම්බර මාර සෙනඟ කියන එක. එහෙමයි. එතකොට දැන් මේකේ තනිකරම මේ ගීතයේ ඇතුළත් කරලා තියෙන්නේ දහම. දහම. දහම ඇතුළත් කරලා තියෙන්නේ. ආගම නෙමෙයි දහම. ආගම නෙමෙයි දහම ඇතුළත් කරලා තියෙන්නේ. එතකොට මේ මාරසේනාව දසබිම්බර කියලා කියන්නේ දස අකුසලය. එහෙම. එතකොට තණ්හා, රති, රඟා එතන ඉඳලා ඔක්කොම රාග, දේශ, මෝහ දස අකුසලයට තමයි දසබිම්බර මාරසේනාව කියලා කියන්නේ. එතකොට දැන් මාරයාට අයිති මාරයාගේ ඒරියා එකක් තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තම මේ සක්වලක්. මේ විශ්වයේ තියෙන සක්වලවල් දසදහසක් සක්වලවල්. ඒතර මේ දසදහසක් සක්වලවල් වලින් එකක තමයි අපි මේ ඉන්නේ. ඒතර මේ ඉන්න සක්වල ඇතුලේ මාරසේනාව ඉන්න කොටසක් තියෙනවා. මාරසේනාව නැති කොටසක් තියෙනවා. එතකොට මේ මාරසේනාව ඉන්න එකට කියනවා දසබිම්බර මාරසේනාව. මාරසේනාව නැති කොටසට කියනවා අමරණීය කියලා. අමරණීය. එතකොට අමරණීය කොටසට අහුවිච්ච අය දුකටපත් වෙන්නේ නැහැ. එතකොට දසබිම්බර මාරසේනාවට අහුවිච්ච අය දුකටපත් වෙනවා. එතකොට දැන් මෙතනදී දැන් පැහැදිලි කරනවා මේ සෝමතිලක ජයමහා මහත්මයා පැහැදිලි කර දැන් මෙතන ගීතේ රචනා කරනකොට කෙලින්ම ඉදිරිපත් කරලා තියෙන්නේ සමුදේ දුක. ඒ කියන්නේ දස බිම්බරක් මාර සේනාව. එහෙමයි. එතකොට මේ සක්වලක් ඇතුලේ තියෙනවා න්‍යායවල් දෙකක්. සක්වලක් ඇතුලේ තියෙනවා න්‍යායවල් දෙකක්. කම්ම නියාමයයි ධම්ම නියාමයයි. එතකොට කම්ම නියාමය කියලා කියන්නේ දස බිම්බර මාර සේනාව. එහෙමයි. කම්ම නියාමය. එතකොට මේ කම්ම නියාමයට අහු වුණාම ඒ පුද්ගලයා මායයට අහු වෙනවා. එතකොට මායයට අහු වෙලා මාර දුකකට පත් වෙනවා. එතකොට දැන් මේක දැනගත්ත කෙනෙක් දැන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත සම්මා දිට්ඨියට පත් වෙච්ච සුතවත් අරිය ශාවකයෙකුට මේ මායයා පේනවා. මායයා කියන්නේ දුක. මාර දුකක්. එතකොට මේ දුකට හේතුවක් තියෙනවා. ඒත් මායයාගම එතකොට මායයාගේ තියෙනවා ආයුධ තුනක්. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්දච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියලා නීවරණ පහත්, රාගදේශ මොහ කියන මේ බලවේග පහත් මායයාගේ ආයුධ පහ. ආයුධ තුන සහ අර මේ කාමච්ඡන්ද ආදී නීවරණ පහ. එතකොට මේ නීවරණ පහට අවුෙච්ච අසුතුවත් පුතඥයා විඥාණයෙන් කටයුතු කරන කෙනා මේ ධහම දැනගත්තේ නැති කෙනා එයා දුක්ඛේ අඥාන වෙච්ච කෙනා දුකටපත් වෙච්ච කෙනා දැන් දසබිම්බර මාරසේනාවට අහුවිලා තියෙනවා. එතකොට තණ්හා, රති, රඟා සමග පළවාහර පළවාහල වීතරාග බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා. දැන් මේ තියෙන්නේ සමුදය දුකයි චතුරාර්ය සත්‍යයේ නිරෝධය නිවනයි. එතකොට දැන් මේ පළවා හරිනවා කියලා කියන්නේ සබ්බපාපස්ස අකරණං, සබ්බපාපස්ස අකරණං කියන්නේ පළවා හරිනවා. මාර්යා පළවා හරින්න නම් සබ්බපාපස්ස අකරණං. පාප තුනයි තියෙන්නේ. රාග, දේශ, මෝහ. පාප පස්ස, කුසල අස්ස. එතකොට පාපය ඉවත් කරන්න ඕන, කුසල අස්ස ආශ්‍රය කරන්න ඕන, කුසලයේ වඩන්න ඕන. කුසලස්ස උප සම්පදා සචිත්ත පරියුදපණං කිව්වේ ඒකයි. එතකොට මෙතන මේ තියෙන්නේ මේ පළවෙනි ගීපද ගීපද හතරෙම තියෙන්නේ චතුරාරි සත්‍යයේ සමුදය දුක සහ නිරෝධය නිවන. දැන් දසබිම්බර මාරසෙනග තණ්හා රති රඟා කියන්නේ සමුදය දුක මේ චතුරාරි සත්‍ය දෙකක්. එහෙමයි. චතුරාරි සත්‍ය දෙකක්. පළවා පළවාහල වීතරාග බුදුන් බුදුන් වඩිනවා, හදවත බුදුන් වඩිනවා කියන්නේ නිරෝධය නිවන. එතකොට මෙතන මේ බුදුන් කියන්නේ බුදුන් කියන්නේ මේ අපේ ගෞතම බුදුහාමුදුරුවත් දීපංකර බුදුහාමුදුරුවත් මේ පුද්ගලයෙක් නෑ. මෙතන හදවත බුදුන් වඩිනවා, නිවනට ගමන් කරනවා. ඔව්, හදවත බුදුන් වඩිනවා. එහෙමයි. එතකොට දැන් මේක අපි පැහැදිලි කරලා දෙන්න ඕන. බොහෝ දෙනෙක් හිතලා තියෙන්නේ මේ බුදුන් කියව ගමන්ම ගෞතම බුදුහාමුදුරුව කියනවා. මෙතන මේ බුදුන් කියලා කියන්නේ බූ උද්ද බුද්ධ. දැන් මේක මේ 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 බු බුද්ධ කියන වචනේ කැඩෙනවා, බුද්ධ කියන වචනේ කැඩෙනවා බු ධන උද්ද බුද්ධ. බු කියලා කියන එක බු කියන ධාතුව, බු කියන්නේ ධාතුවක්. මේ බු කියන ධාතුවේ තියෙනවා බව කියලා අර්ථයක්. බව කියන්නේ රාග බව, දේශ බව, මෝහ බව. මේ බව කියන එකේ තියෙනවා සම්බව කියලා එකක්. බව කියන එකට ඒකාබද්ධයි සම්බව. සම්භව කියලා කියන්නේ සංඛ්‍යන්නේ රාග, දේශ, මෝහ. භව කියන්නේ රාග භව, දේශ භව, මෝහ භව. බු කියන්නේ රාග, දේශ, මෝහ. එතකොට මේ හදවත කියන්නේ සිත. හදයන්, පණ්ඩරන්, තජ්ජන්, විඤ්ඤාණන් කියන මෙන්න මේ ඔක්කොම හදයන් කියන්නේ විඤ්ඤාණය. එතකොට දැන් හදයන් කියන්නේ විඤ්ඤාණය. මේ විඥාණයට බුදුන් වඩිනකොට ඒක පඤ්ඤා බවට පත් වෙනවා. හදවතට බුදුන් වඩිනවා. මේකේ තියෙන්නේ පළවාහාර වීතරාගී බුදුන් වඩිනවා. හදවත බුදුන් වඩිනවා. එතකොට දැන් වීතරාගී වෙනකොට එතෙන්ට බුදුන් වඩිනවා. නිරෝධේ නිවන. ප්‍රකෘති ස්වභාවය. එතකොට දැන් මේ උඩ තියෙන දසබිම්බරකට අහු වුණා කියන්නේ කර්ම නියාමයට අහු වුණා, විකෘති විඥානය. එතකොට දැන් වීත රාග, දේශ, මොහ පළවා හැරියට පස්සේ සබ්බපාපස්ස අකරණං වුණාට පස්සේ හදවත බුදුන් වඩිනවා. එතකොට දැන් ඒකටපත් වෙනවා. එතකොට එයාගේ දැන් එයාගේ විඥානේ නෑ. එයා ප්‍රඥාව පඤ්ඤපනා බවටපත් වුණා. පඤ්ඤපනා. දැන් මෙතන තියෙනවා පඤ්ඤපනා, පට්ඨපනා, විභජනා, විවරණා, උත්තානි කම්මං කියලා. මේ හරිය මෙන්න මේ කොටසේ තියෙන උත්තානි කම්ම. උත්තානි කම්ම කියලා කියන්නේ දැන් එයාට පඤ්ඤපනා ප්‍රඥාව පහළව. දැන් ඒ කියන්නේ ධම්මචක්කුම් උදපාදි, ඥානං උදපාදි, විද්‍යා උදපාදි, පඤ්ඤා උදපාදි, ආලෝකෝ උදපාදි කියන තැනට පත් වෙනකොට දැන් එයාගේ අර රාග, දේශ, මොහ පළවා හැරියා. සබ්බපාපස්ස අකරණං, කුසලස්ස උප සම්පදා, සචිත්ත පරියෝ දපණං. දැන් සිත පිරිසිදුයි, හිත පිරිසිදුයි. දැන් දහමට සිත යොමු වෙලා තියෙන්නේ. දැන් බුදුන් වැඩියා. ඉතින් බුදුන් කියන්නේ මේ බුදු පිළමවත් එහෙම නැත්නම් මේ බුදුහාමුදුරුවෝ නෙවෙයි. මේ බුද්ධ කියලා කියන්නේ ඒක මතක තියන්න අපව මම අර කියපු ටික. බුද්ධ කියන්නේ බූ කියන්නේ රාග, දේශ, මෝහ වලට බූ කියන්නේ. උද්ද කරනවා කියන්නේ අයින් කරනවාට. සින්ද දමනවා, අයින් කරනවා, උදුරා දානවාට උද්ද. බූ, උද්ද, බුද්ධ. එහෙනම් මේ බුද්ධ වඩිනවා. කොහෙටද? රාග, දේශ, මොහ අයින් කරපු තැනට දැන් ඇවිල්ලා එන්නේ හිස්තන පොරන්න. දැන් රාග, දේශ, මොහ කියන්නේ විකෘතිය. වීතරාගී, වීතදේශි. දැන් මෙතන තියෙනවා වීතරාගී බුදුන් වඩිනවා. ඒතර වීතරාගී වෙනකොට බුදුන් වඩිනවා. රාගී වෙනකොට බුදුන් නැහැ. රාගී වෙනකොට බුදුන් නැහැ. වීතරාගී වෙනකොට බුදුන් වඩිනවා. ඒ කියන්නේ වීතරාගී නම් අර බව බු උද්ද කළා තියෙන්නේ. බෝ කියන්නේ රාග, දේශ, මොහ. උද්ද කළා කියන්නේ අයින් කරලා. දැන් රාග, දේශ, මොහ අයින් කරපු තැනට වීතරාගී. ඒතර වීතරාගී තැනට බුදුන් වඩිනවා. වඩිනවා කියන්නේ කෙනෙක්
පුද්ගලයෙක් එනවා නෙවෙයි. දැන් කෙනෙක් එනවා නෙවෙයි. දැන් බුදුහාම දැන් මේක කියනකොට සාමාන්‍ය මේක මතුපිටාර්ථයෙන් බැලුවම පස්සේ පේන්නේ බුදුහාමුදුරුව පපුවට හදවතට වඩිනවා. එහෙම එකක් නෙවෙයි මේ තියෙන්නේ. රාග දේශ මෝහ ඉවත් වෙනකොටම හිස්තන පුරවන්න විතරාගී විතදේශී විතමෝහී දුක පොසිටිව් සහ දුක නෙගටිව්. එහෙම. ඒතර පොසිටිව් එකයි නෙගටිව් එකයි මේ තියෙන්නේ. දැන් දසබිම්බර නම් දුක පොසිටිව්. එහෙම. එතකොට බිම්බර දසබිම්බර මාරසේනාව අයින් කළා කියන්නේ දසබිම්බර මාරසේනාව ඉන්නේ රාග දේශ මෝහ වල. එතකොට දැන් දුක අපි අතහරිනකොටම දුක අතහරිනකොටම දුක නෙගටිව් වෙනවා. දැන් එයාට දුක නැහැ. එහෙනම් දුක නැති තැන තියෙන්නේ නිදුක්. නිදුක් නම් බුදුන්. එතකොට බුදුහාඳුරන්ට කියන නමක් තමයි නිදුකා. නිදුකානේ නේ. එතකොට දුක නැති කෙනා. දුක නැති. එහෙනම් මේ එකම සිද්ධාන්තයක් තියෙන්නේ. සමුදය දුක අතහැරපු තැන සබ්බපාපස්ස අකරණං විච්ච තැන කුසලස්ස උපසම්පදා කුසලයේ වඩනකොටම සචිත්ත පරියෝධපණං සිත පිරිසිදු වෙනකොටම අන්න බුදුන් වැඩියා. එතකොට බුදුන් කියලා කෙනෙක් නැහැ. කෙනෙක් නෙවෙයි මේ වැඩියේ. තමන්ගේ සිත පිරිසිදු වෙනවා සචිත්ත පරියෝ දපණං සිත පිරිසිදු වෙනවා. එතකොට මේ මොකද්ද මේ පිරිසිදු වුණා කියන්නේ? විතරාගී විතදේශී විතමෝහී මෙත්තා කරුණා මුදිතා උපේක්ඛාසිතකින් මේ පුද්ගලයා කටයුතු කරනවා. දැන් රාගදේශමෝහ වලින් කටයුතු කරන්නේ නැහැ. ඒකයි. සංසාරේ තෙර දකින්න බලාපොරොත්තු වේ ඔරුවෙන් සංසාරේ තෙර දකින්න බලාපොරොත්තු වේ ඔරුවෙන් ගමන් වැඩිය අංගීරස බුදුන් වඩිනවා හදවත බුදුන් වඩිනවා සංසාරේ තෙර දකින් දෙවන පදේ දෙවන පදේ එහෙම සංසාරේ කියන්නේ සංඛ්‍යන්නේ රාග දේශ මොහ සාර හැටියට ගැනීම තමයි සමුදය දුක. එතකොට දසබිම්බරකට අවු වෙන්නේ සංසාරයි කියලා ගත්තොත්. එහෙමයි. එතකොට තණ්හා රති රඟා එක්ක එකතු වෙනවා බිම්බර කියලා කියන්නේ මෙතන බිම්බර කියලා කියන්නේ මේ පව් බර ගතිය. එතකොට රාග දේශ මොහලින් වැඩ කරන්න මේ විඥාණයට පව් බර වෙනවා. එහෙමයි. එතකොට මේ බර වුණාම බයක් බැම්මක් බරක්. බයක් දැන් මේ පව්කාරයාට නිතරම බයක් එනවා. එහෙමයි. බැම්මක් දිනනවා. බරක් තියෙනවා. එහෙම. ඒ බරට තමයි බිම්බර කියන්නේ. දස බිම්බර කියන්නේ අර හිතට එන බර. දුක් බර. එහෙම. දුක් බර. දුක් බර. දුක් බර ගතිය. එහෙම. ඒතේ ඒ පුද්ගලයා දුකට දැන් රාග දේශ මොහලින් වැඩ කළා දුකට බර වෙලා ඉන්නේ. දුක්පත් වෙලා ඉන්නේ. අනාථ වෙලා, අසරණ වෙලා, දුකටපත් වෙලා ඉන්නේ. දැන් දුක් බර ගතියක් තියෙනවා. ඒක තමයි දස බිම්බර කියන්නේ. බිම්බරයි. බිම්බරයි. ඒතකොට දැන් මේ විඤ්ඤාණයට බරයි දැන්. ලොකු බරක්. දුක. දැන් එයාට නැති බැරිකම් අගහිගකම් අර ඊට පස්සේ අසරණ වෙලා ප්‍රශ්න ගොඩකට පැටලිලා මේ විදිහට දුකටපත් වෙලා බිම්බර ගතියට පත් වෙලා දැන් ඉන්න කෙනාගේ මේ රාග දේශ මොහ අයින් කළාට පස්සේ පළව හැරියට පස්සේ විතරාගී වෙනවා. විතරාගී වුණාට පස්සේ එයාගේ දැන් බුදුන් වැඩලා ඉන්නේ. දැන් බුදුන් වැඩලා ඉන්නේ සංසාරයේ තෙර දකින්ද. දැන් සසර තෙර කියලා කියන්නේ දැන් මේ චතුරාරි සත්‍යය තියෙනවා. එතර මෙතර කියලා දෙකක්. චතුරාරි සත්‍යයේ මෙතර කියන්නේ දැන් එතර වෙනවා කියලා කියන්නේ නිරෝධේ නිවන. මෙතර කියලා කියන්නේ සමුදය දුක. දුක. ඒතර සසරෙන් එතර වෙනවා නම් සමුදය නිරෝධේ නිවන. මෙතර කියන්නේ සමුදය දුක. දුක. ඒතකොට දැන් මෙතර ඉන්න කෙනෙක් මෙතර කියලා කියන්නේ රාග දේශ මොහලින් වැඩ කරන විඥාණයෙන් වැඩ කරන දුක්බර බිම්බර දස බිම්බරක් මාරසේනාවට අහුවෙච්ච කර්ම නියාමයට අහුවෙච්ච දුකටපත් වෙච්ච කෙනාට දැන් ඕනයි එතර යන්න. ඒ කියන්නේ මේ දුක්ඛන්දරාව අත්හරින්න. තෙරදී නිදහස් වෙන්න. තෙර කියන්නේත් ඒකම දරන්න ඕන. ඔව්. ඊට පස්සේ එතර යන්න ඕනයි. එහෙම. මෙතරින් එතරට යන්න ඕනයි. දැන් මෙයාට යන්න ඕනයි. තෙර කියන්නේත් ඒකමයි. තෙර එතරින් යන්න ඕනයි. දකින්න. එතර යන්න ඕනයි. ඔව්. එතර දකින්න ඕනයි. මෙතර නෙවෙයි එතර. එතර දකින්න ඕනයි. නිවන. ඒ කියන්නේ නිවන. එතකොට එතර නම් Nirodhe නිවන. මෙතර නම් සමුදය දුක. දැන් මෙයාට ඕනන්නේ සමුදය දුකේ ඉඳලා. ඔව් අර බිම්බර ගතියෙන් අර දුක්ඛන්දරාවෙන් දුක්ඛක්ඛන්දස්ස කියලා කියන්නේ ඒකයි. මේ දුක්ඛන්දරාවෙන් නිදහස් වෙන්න ඕන දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ වෙන්න ඕන. ඒතර එතර යන්න ඕනයි. සංසාරෙන් එතර දකින්න
බලාපොරොත්තුවේ ඔරුවෙන් ගමන් වැඩිය අංගී රස බුදුන් වඩිනවා හදවත බුදුන් වඩිනවා දැන් මෙයාගේ අංගී රසයි දැන් මෙයා මේ වීරිය කරන්නේ එතර වෙන්න මේ දුක්ඛන්දරාවෙන් එතර වෙන්න දැන් මෙයාට දුක පේනවා දුකට හේතුව පේනවා දුක නැති කරන්න ඕන දුක නැති කිරීමේ ක්‍රමය දැන් මේ සම්මාදිට්ඨියට පත් වෙලා ඒ පුද්ගලයා සුතවත් අරිය ශාවකයෙක් බවට පත් වෙලා දැන් එයාට දුක්ඛේ ඥානෙ තියෙනවා දුක්ඛ සමුදය ඥානෙ තියෙනවා දුක්ඛ නිරෝධේ ඥානෙ තියෙනවා දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානයක් තියෙනවා සංසාරයෙන් එතර වෙන්න හදන්නේ එහෙනම් නිරෝධේ නිවනත් එයාට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා තියෙනවා ඊතර මේ සත්‍ය චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්ච නැති කෙනෙකුට එතර යන්න බෑ එයා දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති දුක්ඛන්දරාවක පැටලි පැටලි විඳ විඳවා ඉන්නවා බයක් බැම්මක් බරකින් යුක්තව දුක්ඛන්දරාවක් ඉන්නවා. ඒතකොට මේ එතර වෙන්න තමයි මෙයා හදන්නේ. සවනක් බුදු රසින් දීදා කරුණාවේ මුදු බෙල්මින් සවනක් බුදු රසින් දීදා කරුණාවේ මුදු බෙල්මින් මුළුදියතේ සිසිලමව බුදුන් වඩිනවා හදවත බුදුන් වඩිනවා සවනක් බුදුරැස් විහිදා කරුණාවේ මුදු දැල්මෙන් මුළු දියතෙහි සිසිලමවා බුදුන් වඩිනවා හදවත බුදුන් වඩිනවා දැන් ඔන්න නිරෝධේ නිවනට ඇවිල්ලා ඉවරයි එතකොට දැන් මෙයා ළඟ තියෙනවා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා වීතරාගී වීතදේශී වීතමෝහි ගුණ. එතකොට මේ ගීතය සම්පූර්ණයෙන්ම චතුරාරි සත්‍ය සමුදය දුකත් නිරෝධේ නිවනත් අල්ලලා තමයි මේක ගායනා මේ ගීතේ රචනා කරලා තියෙන්නේ. එතකොට මේ මුළු චතුරාරි සත්‍යම අන්තර්ගතයි මේ ගීතේට. මේක බොහොම දහම පැත්තමයි. ඔව් දැන් මේකේ සමුදය දුක එක ගී පදයකකින් පැහැදිලි කරලා තියෙනවා මුල් ගී පදයෙන් සමුදය දුක පැහැදිලි කරලා තියෙනවා ඊට පස්සේ ගී පද වලින් නිරෝධේ නිවන දැන් දෙවෙනි ගී පද පෙළ තුන්වෙනි ගී පද පෙළ ඊළඟට හතරවෙනි ගී පද පෙළ කියන මේ ඔක්කොම නිරෝධේ නිවනට කියන්නේ එතකොට අර දස බිම්බරක් මාරසේනාව තණ්හා රති රඟා එක සමුදය දුක ගැන කියනවා ඊට පස්සේ සංසාරයේ තෙර දකින්න බලාපොරොත්තුවේ ඔරුවෙන් ගමන් වැඩි අංගී රස බුදුන් වඩිනවා හදවත බුදුන් වැඩ දැන් එයාගේ හත් දැන් අර දැන් විඤ්ඤාපනා වෙච්ච සිත පඤ්ඤපනා බවට පත් වෙලා ප්‍රකෘතියට පත් වෙලා තියෙන්නේ ඊට පස්සේ මේ ප්‍රකෘති සිත සවනක් බුදු රස විහිදා දැන් බුදු රස කියලා කියන්නේ මේ බුදුහාමුදුරන්ගේ රස නෙමෙයි දැන් මෙතන මේ බුදු රස කියලා කියන්නේ දැන් මේ Nirodhe නිවනට සිත පිහිටුවා ගත්ත කෙනාට සුදු බුදු රස කියන්නේ අපේ තියෙනවා සුද්ධ ධර්මයේ කියලා මේ දහමේ සිත පිහිටනකොට ඕරාව එහෙමයි ඕරාවේ තියෙන සුදු කිරණවල එහෙමයි එතකොට මේ ඕරාවත් දැන් මේ පුද්ගලයාගේ අපි මේකට තව වචන වලින් කියනවා කාය ලහුතා චිත්ත ලහුතා එහෙමයි කාය ලහුතා චිත්ත ලහුතා එතකොට කයේ සහැල්ලුව සිතේ සහැල්ලුව දැන් මෙයාට දැනෙනවා ඇවිල්ලා තියෙන්නේ නිවනේ සෝය දන්නවා එහෙමයි බය බැම්ම බර නැහැ එහෙමයි එතකොට දැන් සුබරතා බර නැහැ බර නැහැ එතකොට කාය ලහුතා චිත්ත ලහුතා මුදුතා එතකොට කරණීයමත්ත කුසලේන යන්තං සන්තම් පදං අபிසමෙච්ච සක්කෝ උජූච සූජූච සුවචෝ චස්ස මුදු අනතිමානි මෘදුයි සහල්ලුයි සුවයි සිසිලයි නිබ්බානම් පරමං සුඛං ධම්මපීති සුඛං සේති ධර්මපීතිය සුවය දැම්මයා අත් විඳිනවා අර දුක අර සමුදේ දුකේ තිබෙච්ච බය බැම්ම බර අයින් කරගෙන එහෙමයි Nirodhe නිවනට දැන් සිත පිහිටුවාගෙන දැන් මෙයා අත් විඳිනවා නිවනේ සුවය මිත්‍ති ගංගුලේ සෙනෙහේ ගංගේ බුදු ගුණගී තරඟ නැගේ මිත්‍ති ගංගුලේ සෙනෙහේ ගංගේ බුදු ගුණගී තරඟ නැගේ සාදු 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 බුදුන් වඩිනවා හදවත බුදුන් වඩිනවා දස බිම්වර මාරා
සෙනඟ තන්හා රතිරඟ සමඟ පලවා හලවීත රාජි බුදුන් වඩිනවා හද වෙත බුදුන් වඩිනවා දැන් මෙයාගේ තියෙන කරුණාව මෙත්තා කරුණා මුදිතා උපෙක්ඛා මේ ගුණධර්ම වැඩෙනවා මෙත් ගඟුලේ සෙනෙහේ ගඟේ බුදු ගුණගී තරහ තරංග නැංගේ සාදු 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 කියන්නේ සුදු හද එහෙමයි ඒ කියන්නේ දැන් පිරිසිදු සිත එහෙමයි සාදු කියන වචනේ අර්ථය තමයි දැන් සිත පිරිසිදුයි එහෙමයි ඒකේ තියෙන හතර සත හතර වතාව සාදු දුක නැති කළා එහෙමයි සාදු සමුදයක් නැති කළා එහෙමයි සාදු නිරෝධයට ආවා එහෙමයි සාදු නිවනට ආවා එහෙමයි බුදුන් වඩියා හදවත බුදුන් වඩිනවා දැන් හදවතට බුදුහාමුදුරෝ ඇතුල් වුණා ඒ කියන්නේ බුදු පුජ්‍යලයක් නෙවෙයි නිවන් දැක්කා දසබිම්බර මාරසේනා පරාජය කළා දැන් සිත නිවුණා සිත සුවපත් වුණා සාදු 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 ඒ තුරු චතුරාරි සත්‍ය සත්‍ය අවබෝධ කරගත්තා මෙතන සාදු අහන්න තුනක් තියෙන්නේ චතුරාරි සත්‍ය හතරට හතරක් තියෙනවා එහෙමයි ඒක උඩ දැන් මෙයාට දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං දැන් ඉස්සල්ලා මුලදින් අඥානව හිටපු විඥාණයෙන් කටයුතු කරපු අසුතවත් පුතඥයා මේ චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගත්තට පස්සේ දැන් මෙයා සුතවත් අරිය ශාවකේ බවට පත්වලා අවසානයි දැන් මේ පුජ්‍යලයාට මේ හදවත පිරිසිදු වෙලා දැන් තියෙන්නේ පරිපුන්නම් පරිසුද්ධම් මේකට කියන්නේ පරිපුන්නම් පරිසුද්ධම් පාරිසුද්ධත්වය දැන් තමන්ගේ හිතේ ඇති වෙලා තියෙනවා එහෙනම් දුකටපත් වුණා දුක දැක්කා දුකෙන් මිදී නිදහස් වුණා නිරෝධේ නිවන අවබෝධ කරගත්තා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමෙන් පරිපුන්නම් පරිසුද්ධම් පාරිසුද්ධත්වයටපත් වුණා එතකොට මේ චතුරාර්ය සත්‍ය සම්පූර්ණ විග්‍රහයක් මේ ගීතේ ඇතුළත් කරලා තියෙන අන්තර්ගතයේ තියෙන්නේ මේක තමයි යථාර්ථයේ මේ දහම් අර්ථය එතකොට අපි විග්‍රහ කළා දසබිම්බර මාර සෙනග කියන ගීතය ආරයන් වහන්සේ ඔබ වහන්සේ විග්‍රහ කර ආකාරයට මේකේ චතුරාර්ය සත්‍යම විග්‍රහ වෙනවා පළවෙනි පදපේලියෙන් දුක්ඛ දුක සහ සමුදය කතා කරනවා නිරෝධය නිවන ඊතුරු පදපේලිවල සාකච්ඡා කරනවා එනම් ගීතයේම පාදක කරගෙන ආරයන් වහන්සේ චතුරාර්ය සත්‍ය ඒ ගැනත් යම් අදහසක් අපිට දුන්නොත් ගොඩාක් වටිනවා මේ වැඩසටහන නරඹනායට හේතුව ඔබ වහන්සේගේ දහම් වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න නොහැකි විශාල පිරිසක් රටේ ඉන්නවා. ඒ නිසා ඒ අයටත් අවබෝධය එන්න මේ ගීතය අනුසාර කරගෙන ඒ ගැනත් පොඩි විග්‍රහයක් කළොත් ගොඩක් වටිනවා. හොඳයි. දැන් මේ ගීතය දැන් අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිවන් දකින්නවා කියන එක අපි අහලා තියෙනවා. එහෙමයි. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිවන් දකින්නවා කිව්වට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වැඩපිළිවෙලක් බුද්ධාගමේ නැහැ. එහෙමයි. චතුරාර්ය සත්‍ය බුද්ධාගමේ කියන්නේ දැන් නිවන් ලබන්න බෑ. මෛත්‍රී බුදුහාමුදුරන්ගේ කාලේ තමයි නිවන් දකින්නේ. ඒ නිසා පින්කම් කරගෙන අපි පින් පුරාගෙන යන්න ඕන දසපාරමිතා පුරන්න ඕන ඊළඟට දිව්‍ය ලෝකවල දිව්‍ය සම්පත් මනුෂ්‍ය ලෝකේ මනුෂ්‍ය සම්පත් රජ සම්පත් සිටු සම්පත් මේ සැප සම්පත් විඳ විඳ මෙහෙම සසර දැන් මෙහෙම යනකොට මෛත්‍රී බුදුහාමුදුරෝ පහළ වෙනවා එදාට ඒ මෛත්‍රී බුදුහාමුදුරෝ චතුරාරි සත්‍ය දේශනාවක් කරනවා ඒ චතුරාරි සත්‍ය දේශනාව අපි අහගෙන ඉන්නකොට එදාට අපි නිවන් දකින්නවා කියලා තමයි මේ බුද්ධාගමේ කියන්නේ නමුත් දැන් මේ ගීතයත් එක්ක අපි සසඳා බලනකොට හාත්පසින්ම මේ බුද්ධාගමේ කියන ඒ කතන්තරයට වඩා දැන් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ ආත්මභාවයේදීම නිවන් දකින්න පුළුවන් කියන එක සත්‍යයි. මොකද මේ විඥාණයෙම තියෙනවා දෙතා ධර්මයක්. විඥාණයේ තියෙනවා දෙපැත්තක්. එතකොට ඒ විඥානයේ තියෙන දෙපැත්ත තමයි මේ පැහැදිලි කරලා තියෙන්නේ. මේ ගීතෙන් සෝමතිලක ජයමහා මහතා පැහැදිලි කරලා තියෙන්නේ මේ ගීතය. දැන් එතුමා සමහරක් වෙලාවට ධර්මය අවබෝධ කරගෙන තියනවද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. නමුත් මේ ගීතයේ තියෙන්නේ චතුරාරි සත්‍යෙම අන්තර්ගත කරලා තියෙන්නේ. අපි මේ දක්වා කරපු ගීතවල ආරණවංශ ඊට වඩා වෙනසක් ඊට වඩා මේකේ ලොකු වෙනසක් තියෙනවා සම්පූර්ණ මේකේ බර කරලා තියෙන්නේ චතුරාරි සත්‍යයටම දහමටම බර කරලා තියෙන්නේ. එතකොට චතුරාරි සත්‍යයේ මේ සමුදය දුක
අර බිම්බර ගතිය සමුදේ දුක බිම්බර ගතිය ඒක විඤ්ඤාපන මේ විඤ්ඤානේ තියෙන බර ගතියක් තියෙනවා. ඒතර විඤ්ඤානේ තියෙන තාපයක්, විඤ්ඤානේ වේගයක්, විඤ්ඤානේ වේදනාවක්, විඤ්ඤානේ දුකක්. ඒතර මේ විඤ්ඤානේ ඇතුලේ තමයි මේ තාපේ වේගයේ වේදනාව තියෙන්නේ. අර දස බිම්බර මාරසේනාව ඉන්නේ විඤ්ඤානේ. ඒතර විඤ්ඤාණයෙන් කටයුතු කරන අයට කියන්නේ මාරයා කියලා. මාරයෝ, මාර මිනිස්සු, මාර ගැහණු, මාර අම්මලා, මාර තාත්තලා, මාර පුතු, මාර දූලා, මාරයෝ. එතකොට මේ ලෝකය කියන්නේ විඥානෙ. ලෝක කියන්නේ විඥානෙ, අලෝක කියන්නේ ප්‍රඥාව. එතකොට දැන් මෙතන මේ ගීතෙන් සමුදේ දුක ලෝකයත් මේ විඥානයත් විඥානේ ක්‍රියාකාරීත්වයත් විඥානේ ක්‍රියා කිරීමෙන් තලතිස්සකේ දුක් විඳ විඳ මේ සිත යන හැටිත් ඊට පස්සේ මේ විඥානය පඤ්ඤා බවට පත් වුනාම පඤ්ඤා කියන්නේ ප්‍රකෘති ස්වභාවය. එතකොට ප්‍රකෘති ස්වභාවය කියන්නේ යථාභූත ඥාන දර්ශනේ. ප්‍රකෘති ස්වභාවය කියන්නේ යථාභූත ඥාන දර්ශනේ මේ සම්මා දිට්ඨිය ධම්මස පෑදීම සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානය. ඒතරේ සුතමේ ඥානයත් එක්ක මේ බුදු කෙනෙක් ඒ කියන්නේ දැන් සුතවත්තරිය ශාවකේ. එතකොට එයා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් තත්ත්වයට දක්වා මාර්ගඵලලාභියෙක් ගේ ස්වභාවය තමයි මේ සවනක් බුදුරැස් විහිදා කරුණාවේ මුදු බැල්මෙන් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා විතරාගී විතදේශි මේ ඔක්කොම නිවන. එතකොට මේ නිවනට අදාළ පසුබිමක් නිරෝධේ නිවන මෙතන විග්‍රහ කරලා තියෙනවා. එතකොට මෙතන සතිපට්ඨාන සූත්‍රයේ අන්තර්ගත වෙලා තියෙනවා. ධම්මචක්කපවත්තන සූත්‍රයේ අන්තර්ගත වෙලා තියෙනවා. දේදා විතක සම්ඨාන සූත්‍රයේ අන්තර්ගත වෙලා තියෙනවා. සියලුම සූත්‍රවල අන්තර්ගතයක් තමයි සියලුම සූත්‍රවල අන්තර්ගතයක් තමයි මේ ගීතෙන් විග්‍රහ වෙන්නේ. ගැඹුරු ධර්මයක්. එතකොට ගැඹුරු ධර්මයක්. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය. එතකොට මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්ත කෙනා නිරෝධේ නිවනේ සිට පිහිටුවාගෙන සමුදේ දුකට යන්න දෙන්නේ නැතුව ආන පාන සති සමාධි භාවනාව වඩා දවස ගත කරන්නට නිවන් මාර්ගයට යන්නට අවශ්‍ය පසුබිමක් මේ ගීතයේ ඇතුළත් වෙලා තියෙනවා. එතකොට ඒක අපි මේ අතුල් කරලා තියෙන ගැඹුරු චතුරාර්ය සත්‍ය ධර්මය අපි විග්‍රහ කරලා පැහැදිලි කරලා විභජනය කළා කොටස් කළා පැහැදිලි කළා අර්ථ හැටියට ගත්තම මේ ගීතය ඇතුලේ ලොකු ගම්භීර දහමක් චතුරාර්ය සත්‍ය ධර්මයක් අන්තර්ගත වෙලා තියෙනවා. ඊට පස්සේ අවසානට අර උග්ගහේ උග්ගහක අගෙන් කනකොට පල්ලෙහාට යන්න පැනිරහ වැඩි වෙනවා වගේ මේ ගීතය ආරම්භ කරන්නේ දසබිම්බර මාරසේනාවෙන් අන්තිමට අවසන් කරන්නේ හදවත බුදුන් වඩිනවා. ඊට පස්සේ සාදු සාදු බුදුන් වඩිනවා. අන්තිම වෙනකොට නිරෝධේ නිවනට සිත පිහිටවා ගන්න හැටියට මේ ගීතය රචකයා නිර්මාණය කළා තියෙනවා. ගැඹුරු යථාභූත ඥාන දර්ශනේ ගැඹුරු ධර්මයේ මේකේ මේ ආකාරයට තමයි අන්තර්ගත කරලා තියෙන්නේ. ධර්ම ලෝකයට එහෙම නැත්නම් කර්මයෙන් ප්‍රඥාවට, ඒ කියන්නේ විඥාණයෙන් ප්‍රඥාවට කොහොමද යොමු වෙන්නේ කියන එක මේ ගීතයේ බොහොම ලස්සනට විග්‍රහ කරලා තියෙනවා. ඒක තමයි අපේ ආරයන් වහන්සේ පියවරෙන් පියවර විග්‍රහ කළේ. එතකොට ඔබේ දහම් දැනුම වර්ධනය කරගන්න ආරයන් වහන්සේගේ ධර්මදේශනා වලට ඇවිත් වාඩි වෙලා ඔබට අහන්න වෙලාවක් නැතිනම් මේ වගේ වැඩසටහන් හරහා හරි මේ නිවැරදි දහම අවබෝධ කර දෙන්න තමයි ආරයන් වහන්සේ මෙම විග්‍රහය කළේ. ඒකම මම කෙටියෙන් ඔබට පැහැදිලි කරලා දෙන්නම්. අපේ බිබිල කොටගම දවස් 7 උන්වහන්සේගේ දහම් දේශනා වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. අවශ්‍ය අය WhatsApp නම්බරය ඔබේ වුවොත් ඒ කාලසටහන ඔබට ලබා දෙන්න පුළුවන්. ඊට අමතරව මල්වාන බුද්ධ භාවනා මධ්‍යස්ථානයේ සෑම මාසකම දින 3ක වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඔබට පුළුවන් එම ඒ කිට්ටු ඉන්න ඔබට පුළුවන් එම වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න. මේ ඉදිරි දින 3ේදී හෙට සිට, ඒ කියන්නේ සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා කියන දින 3ේදී මල්වානෙම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව පස්යාලේ බුද්ධ භවනා මධ්‍යස්ථානයක් තියෙනවා. එහිත් එම වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඔබට අවශ්‍ය නම් මෙම ස්ථානවලට පැමිණිලා එම දහම් කරුණු ප්‍රායෝගිකව ආරයන් වහන්සේ සමග සාකච්ඡා කරලා ඒ දහම් දැනුම ලබා ගන්න ඔබට පුළුවන්. එම මධ්‍යස්ථානවලට පැමිණිලා වැඩසටහන් වලට සම්බන්ධ වෙලා ඒ අදාළ දහම් ඥානය ලබා ගන්න. එනිසා ඊළඟ
වැඩසටහනටත් අපි නැවත මේ වගේ දහම් කරුණු සාකච්ඡා කරන බලාපොරොත්තුවෙන් අද අපි සමුගන්නවා. අදත් අපි සම්බන්ධ කරගත්තේ ලුණුගල පුරාණ රජ මහා විහාරාධිපති, ඒ වගේම විශ්‍රාමලත් පරිවෙනාධිපති, එංගලන්තයේ ධර්ම ප්‍රචාරක කටයුතු වල නිරත වූ කම්මට්ටානාචාර්ය පූජ්‍ය පණ්ඩිත සේනාපතියේ අති ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ. ඔබ වහන්සේට දීර්ඝායු පතමින් මෙවන් වැඩසටහන් අපේ රටේ තව දුරටත් අපේ ආගම් ભેදයක්, ಜಾති ભેදයකින් තොරව මේ දහම් ඇස පාදන්න ඒ ශක්තිය ධෛර්යය ඔබ වහන්සේට නිරතුරුවම ලැබෙනවා. ඒකට අපි පුළුවන් තරම් උන්වහන්සේව අපි මේ දහම් කරුණු අපේ ජනතාවට අවබෝධ කර දෙන්න ශක්තිය ධෛර්යය උන්වහන්සේට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ වැඩසටහන අපි ගෞරවපූර්වකව අවසන් කරනවා. සුබිම්බර මාර සිනඟ තන්හා රතිරංග සමග පලවා හලවීත රාගි බුදුන් වඩිනවා හදවෙත බුදුන් වඩිනවා දසබිම්බර මාර සිනඟ තන්හා රතිරංග සමග පලවා හලවීත රාගි බුදුන් වඩිනවා හදවෙත බුදුන් වඩිනවා බලාපොරොත්තුවේ ඔරුවෙන් සංසාරේ තිරදකින්න බලාපොරොත්තුවේ ඔරුවෙන් ගමන් වැඩිය අංගීරස බුදුන් වඩිනවා හදවෙත බුදුන් වඩිනවා දීදා කරුණාවේ මුදු බැල්මෙන් සවනත් බුදුරැස් දීදා කරුණාවේ මුදු බැල්මෙන් මුළු දියතේ සිසිල මව බුදුන් වඩිනවා හදවෙත බුදුන් වඩිනවා හදවෙත බුදුන් වඩිනවා දසබිම්බර මාර සෙනඟ තන්හා රතිරංග සමග පලවා හලවීත රාගි බුදුන් වඩිනවා හදවෙත බුදුන් මේ
ආසි දෙහෙන් බිඳින සුදම්කේ රාවය දම්ගේ රසවිතේ.